සමන්තා චක්හවාලි සූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමු නිරාජස්සේ සුනන්තු සග්ග මොක්කහදං දම්මස්සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මිසු අප ටිහතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසුුව පටිහත ඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ, සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ. තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතු. මස්ස දම්මිස්සේරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්සේ උතුම්ම භාග්‍යිබුතුන් වහන්සීට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්මස්වාමී ලෝකස් ස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාබේ මාගේ මොවන් වැරදි වචනයක් පිට නොබේවාා මිත්‍යාදුෘෂ්ටික වචනයක් පිට නොබේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොබේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු ශසනාරක්ෂකයෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධූ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි. අද මේ උතුම්මූ සද්ධරම දේශනාව මුළුමහත් ලෝකයා කෙරෙහිෙම මහත් අනුකම්පාවින් මේ දේශනාව දේශනා කරවන්නට පින්වන්ත දායකත්පේගෙන කටුතු කරුණු ලබන්නේ මීට වසර දෙකකට පෙර මියගිය AAP මහෙෂ් උදේකාන්ත මහත්මාගේ ආදරණී මෑණියන් සහෝදර සහෝදරියන් ඇතුළු ඒ ඥාති හිතමිත්‍රාදීන් විසින්. අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තුවන්නේ. හද ධර්මදේශනාව සඳහා, මාතෘකාව හැටියට තෝරා ගත්තා ජාතක පාලිහි සඳහන් විශේෂ ජාතක කතාවක්. පිනතින අපි හැමදාම ජාතක කතා දේශනා කරන කොට විශේෂ කරුණක් මතක් කරනවා. එක නැවත නැවත ජාතක කතාවක් කියන වාර්යක් වාර්යක් ගාන කියන්නේ නොවසපු කෙනෙකොට දැනගන්න ඕන නිසා. අදකාලි බොහෝ දිනෙක් අතර ප්‍රකට වෙලා තිබෙන කරුණක් තමයි මේ ජාතක කතා කියල කියන්නේ හුදෙක් එකල තිබේමේ ජනවහන කතා කියලා. එමන තම් යම් කතාවක් නිර්මාණාත්මක ඉදිරිපත් කරලා කියලා. ඔවුන් තමන්ගේ ඉන්න මට්ටමින් දක්වන එක මුදාහරණය තමයි මෙ හැම ජාතක කතාවක්ම සිදුවෙන කාලේ රජකම් කරලා තින රජතුමා තම බ්‍රහ්ම ත්තරයිතුමා. පෙන්වත්නී, කියනවනම් මේ කතා නිර්මාණය කරපුවා කියලා. මේ ජාතක කතාවක් කියවල බලන්න ඒ නිර්මාණී වුනත් කොච්ච ප්‍රඥාගෝචරවද කර ති. අපි තුම් නිර්ණයක් කියලා. එක නිර්මාණයක් නම් මොනතරම් ප්‍රඥා ගෝචරවදක කරලා තියන්නේ. එහෙම ප්‍රඥාගෝචරව ඒ කතාව නිර්මාණයරපු නිර්මාණකරුවා. පිනතුනි ඔය තරම් අඥඥානද, එක්ම රජකෙනෙක් ඔයි ජාත කතාවලට එකතු කරන්න. පිහතුනිමි අදකාලි මි වැරදි මතය සමාජකත කරන්න මූලිකවලා කටයුතු කර විශිවිද්‍යාලවල් වල. ඒ විශිවිද්‍යාලවල්වල උගන්වන ආචාරය මහාචාරවරු කියල කෙන කවුද. මහාචාරය භාවකට පත්තින්න මහාචාරවරයෙක් වෙන්න පිඟතුනිමි මුළ ත්‍රිපිට කට්ට කතාවම කියවඩ ඔන්නේ. ත්‍රපිටකෙන් කොටසයි අට්ටකතාවෙන් කොටසයි පරිවාර්ගන්ත වලින් කොටසයි. ඔය ප්‍රමාණයක් කරගත්තම මහාචාර කෙනෙක් වඉන්න පුළුව. බටහිර විශේනිර්දේශයකට අනුව ඉගනගෙන ඒ බටහිර දැනුම පෙරදිග දැනුමට වඩා ඉහලින් තබලා ඉගනගත්තු අය උගන්වනවා මේ ජාතක කතා කියල කියන්නේ හුදෙක් ජනවහර තිබි් කතා කියලා. පිහතුන ඒ ඔක්කෝම කිසිීම සාක්ෂයක් සාධකයක් නැතුව ඉදිරිපත් කරන මත ඒවට කරුණු දක්වන මිනිමේ වගේවා. එකම රජ කෙනෙක් තමයි රජව කරලා තියෙන්නේ බ්‍රක්්ම දත්ත රජතුමා පින්වත්නී පේතවත්තු පාලේ තියෙනවා උබබරි පේතවත්ව කෙන කතාව. ඔය උබබරී පේතවත්තු වේ එක කාන්තාව ඒ රටේ රයිතුමයික විවාහවුණ. රජතුමා පින්වනි මැරුණ ජතු මැරුණම රයිතුමා වලදාපෝ වළළඟට ගිහිල්ලා මේ කාන්තා වන්ඩනවා. ඒ අන්නනකොට අපේ බෝසතාවන් වහන්සේකාලේ රසිිවරයෙක් වෙලා ඉඳලා මේ කාන්තාවගේ ළඟට ඇවිල්ල කරුණු විමසනවා ඇය කියනවා. මේ රට්ටේ රජකම් කරපු බ්‍රක්්මදත්ත රජතුමා. පංචාල රට තමයි ට රජතුමාගේ තාත්තගෙනම චූලනිි එනිසා රජතුමාට තවත් පිරිසා කාමන්තරණ කර චූලනි පුත්තෝ කියලා. ගොඩා රජවරුන්ට තියෙනවා මේ අන්වර්ත නාමයක් රථේ සබෝ කියලා. රතේ සබෝ කියන්නේ රත දාහ කදින්න පුළන් ශක්තියක් තිබිච්ච නිසා. ඉතින් මේ කාන්තාව කියනවා ස්වාමීනිී චූලනී රජුගේ පුත්‍රයාවෙච්ච චූලනී පුත්ත රතේ සබෝ කියලා අන්වර්ත නමකින් අවමන්ත්‍රණය කරපු මේ පංචාල රටේ රජකම් කරපු ප්‍රක්්මදත්ත රජතුමා නැතිවෙච්චිනිසේ මමේ අන්න්න. එතකොට රසිවර යහනවා ඔබ අඩන්නේ මොන ්‍රක්්මදත්තරයිතුමා නැතිවිචි නිසාද. කාන්තාව කියන වාීනී මගේ ස්වාමය නැතිවිච්චිකටන්නනනි ම වෙන බ්‍රක්්මදත්වල නැතිවන්නේ තොර බෝසතන්හන්සේෙන ඔබො කොම දෙදෙම කියන්නේ. මේ වලේ මෙතනම අසූ හයදාහක් බ්‍රක්්මදත්ත කියෙන නමතියන රජවරු වලදාපු වලා. ඒ හැම කෙනෙකුගේම තාත්තගෙනම චූලන හැම කෙනෙක්ම රජකම් කල තිනෙ පංචාලකෙන මේ රටේ ඒ හැම කෙනෙකුටම අන්වරත නමක්තිමන රතිය සබෝ කියලා. ඒ සියලුම අසූහය දාස් දෙනාම වල දැමි මිනිමී වලේ තකට බෝසතන්හන්සේ තවත් වෙනත් කරුණක් කියනවා නුඹ දන්නවද. ඒ අසූහයි දාස් දෙනාටම අග්‍රමහහි සිිකා වෙලා හිතීත් නුබ. ඉති අහනවා ඇයි අසූහයිදාහක් ස්වාමිවරු වලදාපු වලේ එක් කෙනෙක් පිෙනවෙන් ගන්නන්නේ. අපේ පින්වතුන් හිතන්න අසූහයදස් දෙනාගේම කතාල්ලියන්න ගියෝති එතන අසූහයදාහ එහනම් මේ පන්සය පණස් ගණනක් ජාතක කතාවල බොහෝ ජාත කතාවල බ්‍රක්්මදත්ත රජු රාජ්‍ය කරනව කියන කාරණාව පන්සිී පනස් ගානයි අතන අසූහයදාහක් පිගතනයකයි ජාතක කතාවක් ඉගෙනගන්න කලින් ජාතක කතාවේ තිබන ගැඹුර වටහා ගැන්න ඉස්සර වෙලාම අභිධර්මයයි සූත්‍රයි කියලඉන්න ඔන්නඔේ දෙක කියවල ඉවරවෙලාපින් ඔතුනි ජාතක කතාවක් කියවන්න. එතකොට ඔය තිය නර මිත්‍යා මත ඔබගේ මනසිං බැහැරවේ. මේ ජාතක කතාවක් ඇතුලේ කොයි තරම් චතුරාර් සත්‍යය පටිච්ච සමුපාදය. මොනතරම් ගැඹුරින් බුදුරජන් වහන්සේ විස්තර කරලා තියෙනවද කෙනෙක තේරෙන්නේ. අභිධර්මය දන්න සූත්‍ර හොඳ ටගෙනගෙන තියෙන කෙනෙකුට පමණයි. ඒ හැර අනිත් හැම කෙනෙකොටම හරියටමක නිර්මාණාත්මක හොඳ නිර්මාණයක් වඩ පුළවා. එක තමන්ගේ මට්ටමීදගෙන කියන දෙයක් එක නිවැරදිම දේනෙී එහමනම් පින්හතුන. ඔය කියන මහාචාර්වරයෙක් ඔය වගේ අදහසක් ප්‍රකාශ කරනවනං. ඔය කියන ආචාර්වරයෙක් ඔයගේ කරුණක් කියනවන පෙන්ත්ත ඔබහිතන්ඩ. ඒතරන් දැනුමත්්‍යනේ කෙන හෙමන වෙනකොට මග පලවත් ලබල තිේෙන් දෝන ධර්මය දන්න හැම කෙනෙක්ම කාන්තමක් මඟ පල ලබනව ක කියලා ධර්ම විතර කරලා නෑ? නොවෙන ඇත් ඉන්නවා නමුත් පිංගතුනී ඒ හැකියාවවත් ත්‍යානයක් වඩන්නවත් හැකියාවවත් ඔවුන්ට නෑ මං මේ කරුණු මතක් කරේ මේ ශාසනී ධර්මය වෙනස් කරන් ධර්මී විකෘති කරන්ඩ විශාල අනුග්‍රහයක් ලැබුණා මේ බටහිර විෂය නිර්දේශයකට අනුකූලව ඉගෙනගත්තු උගතුන් ඔවුන් නිසා මතය සමාජයේ ගොඩක්දන පිළි අරගෙන තියෙනවා ඒනිසා ජාතක කතාවක් ඉගෙනගන්න ගියාම ඒක ගොඩාක්දනෙ ඉගනගන්න එක අතපසු කරනවා ඉගෙනගන්න එකට පිහත තරම් වැයමක් දක්වන්නේ නෑ මොකද ඒක ඉගනගන්න කලම්ම තමන්ගේ මනසේ තමන්ගේ හදාගෙන ඉන්නවා ජාතක කතා කියන්නේ මේක ගොතපු කතා කියලා ධර්මය තුළ එහෙම එක්ක වචනයක් පත් බුදුරජාණන් වහන්සේ නොවිච්ච දෙයක් කියලනේ දෙයක් මැයි කියල තියෙන් භාගතුහන්සේ උදාහරණ එකටවත් පින්වතුනි නොවනු දෙයක් කියන්නේ ඌූ දෙයක් මයි කියන්නේ එතරාමුන්වහන්සේ සත්‍යව ඒ කරුණු දේශනා කරලා තියෙනවා එමනඟද තෝරගත්තු ජාතකයක් ඒ වගේම විශේෂ ජාතකයක් ජාතක කතාවෙන් නම තමයි සුද්හා භෝජන ජාතකය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමී වැඩවසන කාලයේ එක්තරා කුල පුත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනී ධර්මශ්‍රවනය කරලා පැහැදිලා පැවිදි වුණ උන්වහන්සේ හොඳින් සිල් සම්පූර්ණ කර උන්වහන්සේ දුතාංග දැරුවා එවිතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයට සංගරත්නයට මෛත්‍රී සිතින් දවසකට තුන් වතාවක් උපස්ථාන කරා එතරම් වීර වැඩුව මෙ තෙරුන් වහන්සේ පිිතුන දුතාංගවලටත් වඩා එහා ගියපු වත්පවා දර තියෙනවා. ඒත් අතර විශේෂ වතක් තමයි සාරාණීය වත මොකද බුදුරජන් වහන්සේගේ සාසනී විශේෂවත් කිහිපයක් තියෙනවා මෝනේයවත සාරාණියවත ගතපච්චා ගතවත එහෙම විශේෂවත් තියෙනවා. මේ අතර පින්හතුරි මේ සාරානී වත කියල කියන විශේෂවතා මේ සාරාණීය වත යම්කිසි භික්‍ෂුවක් සම්පූර්ණ කරන වනං අවුරුතු දොළහක් එක දිගටම මේ වත දරන්න ඕන. ඒ වතී ස්වභාවි කෙටියෙන් කියනවනං පිණ්ඩපාතයේ වැඩලා දානය ලබාගෙන තමන්ගේ ආරාමීන භික්‍ෂූන් වහන්සේලාට ඒ දානය ගෙනත් දෙනවා. අපිතුම් පන්සලේ හාමුතුල දහනමක් විසිනමක් පනස් නම කිටිය කියලා. අර සියල්ලන්ටම තමන්ගේ පාත්තරේ තියෙන ටික දෙන්න ඕන දෙන්නව කරකෙන උන්හන්සේ පාත්තරයේ බෙදනවා අර භික්‍ෂූන් වහන්සේලා ඇති කියනකොට නතර කරන්න ඕ. බ ද මෙහම පින්ඩ පාති ෙදල බෙදලි වෙලා න්හසට දානිතුරුණු ඉනේ. උණහන්සේට ධන ගණන ආයිමත් වඩින්න ඕන. වැඩල ආයිමත් උන්වහන්සි ධානි පිණඩ පාතියක කරග ෙවිල වලදන්න ඕන. අපිේතුම ස්වාමීන් වහන්සල කීපනමක් ඉතුරු වුණා දෙවන පතාව පිඩ පපාති ගිහිල්ල විල්ලක් කල ොත්ේ රයි ඉතුරුවවෙච් වාමීන්හන්සේ ලත් බදන්නටඕ. ඔන්න ඔය ක්‍රමයට අවුරුදු දොළහක් ඔය වත දැරුවෝත් පින්ත්න? ලැබෙන ආනිසංස ගණනාවක් තියෙනවා. එකක් තමයි. ඕනම දුරුභික්ෂෙක් සිව්පසින් අඩුවක් වෙනිිනේ. අනිත්්‍යක තමයි නිවන් මගට ඉතාම ලංවෙනවා. අපි මේ සාරානීය වත පිළිබඳ ඉදිරි දවසක ඒ වත පිළිබඳවම වෙනම දේශනාවක් සාකච්චා කරමු. මොකදේ ඒවත් දැනගැනීම ඉතාම යහපත්. සාරාණය වත ගතපච්චා ගතවත කොහොමදේවත් සම්පූර්ණ කරන්නේ. කියන කරුණු අපි ඉදිරි දවසක වෙනම සාකච්ඡා කරම. දැන් මේ හාමුදුරුවෝ මේ සාරාණී වත දරනවා. ඉති දැන් මේ හාමුදුරුවෝ ගැන කතාාවෙනවා භික්‍ෂුන් වහන්සේලා දම් සභා බන්්ඩපේ දවස. උන්වහන්සේලා කියනවා මේ නම්දරණ මේ භික්‍ෂුව මහාදානපති. උන්වහන්සේ තමන්ට ලැබෙන හැන්දක ප්‍රමාණය හැඳ ටිකක් වුණත් තන්දී ලමිස උන්වහන්සේ වල දන්නේ. හරියට සසරේ පාරිමිතාපුරණ මහ බෝසත්වරේ ගිධානයක් වගේ තමයි උන්වහන්සේමි ධානය සම්පූර්ණ කරන්නේ. දැ මික් කීර්ති ප්‍රසාදිය දැන්මි දම් සභා බණ්ඩපි භික්‍ුන් වහන්සේල කතා වෙනවා. ඔය කාරණාව පින්හතුනි බුදුරජාන් වහන්සේ දිවිය කණින් ගන්දකුට ඉඳගෙන හාගෙනඉන්නවා. භාගිතුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේල්ලාගට අගටාවම භික්‍ෂුන් වහන්සේලාගෙන් වෙනද වගේ ප්‍රශ්න කරනවා කුමක් පිළිබඳවද කතාකර කර හිටියේ. හස මේ කරුණයි ස්වාමින අපි කතාරකර හිටිය කියලා පිළිතුරු දුන්නම භාගිතුන් වහන්සේ බොහොම බිෙනත් ආකාරය කරුණකේ භික්‍ෂුන් වහන්සේලට කියනවා. මහනිනි අදම මේ භික්ෂුව දන්දින්න කැමැතිවෙලා හිටියට අතීතය නැගිහෙමනේ මහනිනි අතීතයේ තනකොල ගහක කොලයක අගඇඳනු තෙල් බිඳුවක් තරංවදදයක් දන්න දුන්න භික්ෂුවක් මේ. නමුත් එකල මමකර පනුග්‍රහයක් නිසා තමයිම භික්ෂුව. දානයට කැමති වන්නේ කියලා භාග්‍යතු වහන්සේ කෙටයෙන් කරුණක් මතක් කරනවා. භාග්‍යතුන් වහන්සේ උදෙසා ඉල්ලීමක් කරන ස්මීනී ඒ අතීත කතා පෝත අපට දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතත මේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කාලයේ එ නගරඉඳල තිෙනවා කෝටි අසුවක ධනයක් හිමිකම් කියපු මහ සිටුවරේ. දවසක් තමන්ග මේ සිටු සම්පත්තිය දිහා බලලා සිටුවරයටමිනි මෙහෙම සිතුවිල්ලක් පහලවන මට මේතරම් මේ යසසක් ලැබුණේ අතීතය නිදාගෙන ඉදල නෙවෙේ. මම අතීතයේ මේ කායවාක් මනෝ දුෂ්චරිත කර්ම කරලත් නෙවෙේ මේ තරම් සම්පත්යක් ලැබුණේ. මම අචි අතීතේ සුච්චරීතයන්ම කරලා ලබාගත්තු එකක්. එහෙම නම් අනාගතයත් මට පිහිටක් කරගන්න නම් මම මේතියෙන සම්පත් දන්දීම වටිනවා කියලා දාන සිතක් පහල වනා හැබැයි පෙන්වතුනි සාමා්‍යින් රට රටක රජකිෙන ගේ යටතේ තමයි ඒ රටේත් සිටුවරු ජීවත් වෙන්නේ. සිටුවරයකුට කවදාවත් තමන්ට යම් රටකට යන්න තමන්ගේ ළඟතියෙන ධනය විෙනක් වෙනත් දේවල්වලට දැඩි ලෙස වියදම් කරන්න ඒ සිටුවරුන්ට අවසරණය එහෙම නගේ අවසරය රජතුමාගෙන් ලබාගන්න ඕන. සාමාන්‍යින් රජවරුන්ගේ සිටුවරුන්ගේ ළඟත්ති බිච්ච ප්‍රතිපත්තියක් එක එක නීතියක්. ද මේ සිටුවරයා රජතුමාගේ ළඟට එන අවසරගන්න. හැබැයි සිටුවරයා රජතුමාගේ මට්ටම දැනගෙන රජතුමාටත් ගරු කරමින් සිටුවරයා තමන්ගේ අදහස රජු ඉදිරිපත් කරන්නතුමිනි මෙිහෙම කියනවා. බලන් පින්වතුනි මේ මෙවැනි උපයිවල් පින්වතු ඉතාම වැදගත් ඔ බොහෝ දෙනෙකොට තමන්ගේ ජීවිතය තුළ සමහර ප්‍රශ්න විස ගන්න. බලන්න මේ සිටුවරයා පාවිච්චිකර උපාය රජතුමාට ගිහිල්ල කියනවා මහරජ මගේලඟ කෝටි අසුවක ධනයක් තියෙනවා. මහරජ මං කැමති ඔබතුමාටඒ කෝටි අසුවේ දනයදන්න. රජතුමා කියනවා සිටතුමනි නුබේ දනී මට වැඩක් නෑ මගේලගේ ඊට වඩා කෝටි ගණන් ධනය මට තියනව ඇතිබින්නේ. ඔන්න උත්තන තියෙනවා නුඹටත් ඔන්නන් ඔය ධනය අරගෙන යන්න නුඹටන ඕන්න කියලා රයිතුමා කියන රයිතුමාට ධනේ දෙන්නාව රයිතුමා කියෙනවා මගේ ධනවන් නුඹට දෙන්නම් කියලා. ඒ විලාවිදී. සිටුවරයා රජතුමාට කියනවා. හිනම් මහරජ මමමි ධනයට මොකද කරන්නේ. රයිතුමාකෙන නුඹ කැමති දෙයක් කරන්න. ඒවන මහරජ මිව දන්්ඩින්නද. රයිතුමා කියකිවවා. බලන පින්වතුනනි අවසරේ ලබාගත්තු හැටි. රජතුමාට ගරු කරලා ඒ රජතුමාට ගරු කරලතම අවසරේ ලබාගත්ත. දැන් සිටුවරයා තමන්ගේ අරමණනි ටු කරගන්ඩ. දැ මන්ගේ ලඟතියන ධනය දන්දෙනවා. කොහොමද නගරේ සතර වාහල් කඩ හතරේ දන්හැල් හතරක් හදලා නගරේ මැද තවත් දන්සලක් හදලා තමන්ගේ ගෙදරීරිදිරිපිටත් තව දානශාලාවක් හදලා මිස්ථාන හයේම ඉඳගෙන දන්දෙනවා. දවසකට ලක්ෂ හයගානිී. ද මෙහෙම දන්දීලා තමන්ගේ ආයුකාලයේ පිරිහීගෙන යනකොට තමන් මන්ගේ පුතාට අවවාදයක් දෙනවා පුතේ මේ ධානවංශය කඩන්න එපා. මේ දානවංශය ඉදිරියටත් පවත්වාගෙන යන්න. පිනතුර බලන්ඩ සත්පුරුෂ දෙමවුපියෝ සත්පුරුෂ දරුවන්ට දෙන අවවාදය. තමනුත් කුසලෙහි සමාදන් වෙනම තමන්ගේ දරුවනුත් ඒ කුසලෙහිම සමාධන් කරවනවා. පුතාටකිවෙන පුතේ මේ ආර්ථික ශක්තිය වැඩිකරගණ්ඩ මේ දේපල රැකගන්න කැතිසේ නුඹ මේ සම්පත් විඳින්න එහෙම අවවාද දුන්නේ දරුවට අවවාද දෙනවා ම නුම්ඹට ලැබෙන මේ ධනය නුමත් දන්දින්න මෙධානවංශය කඩන්නපා. සිටුවරයා කාලයක් ඇද්දී මරණයට පත් වනාා මරණීන් මතුව ගිහිල එපදුනාා තෞතිසා දෙවුලව ශක්‍ර දෙවියෝ වෙලා. ඉලට පුොතත් ඒ විදිට මදාානය වංචය කරගෙන ගිහිල්ල දන්දීලා දන්සල් හයින්ඳගෙනම ඒ පොතා මරණින් මතුව චන්ද්‍ර දෙවී වෙලා ඉපදුුණා ඒ පොතාගේ පොතත් ඊළඟට අරවිදිටම දන්දුන්න ඒ දන්දීලා ඔහුත් මරණයට පත්වෙලා සූරිය දෙවියෝ වෙලා ඉපදුුණා ඉළඟට ඔහුගේ පතත් ඒ විදිරම දන්දීල මරණින් මතුව මාතලේ දීව්‍යපුත්‍රයා වෙලා ඉපදුනාා ඔහුගේ පුතත් ඒ විදිටම දන්දීලා පංචසක දීව පුත්‍රයා වෙලා ඉපදුනා ජක දිවිපුත්‍රය වෙල ඉපදිච්ච ඒ සිටුවරයගේ පුතා මිධනවංශය කැඩවා. කොහොමද ඒ පුතා පෙන්වොතුනී කල්පනා කරනවා මගේ තාත්තල මගේ සීියල මගේ මුතුන්මිතු හරි මෝඩයි. ඔහු අමාරුවෙන් හම්බ කරගත්තු ධනය හරි විසිකරල දැම්ම වගේ විනාශ කලින්. මම එහෙම කර්ඩෝන නෑ මේ ධනය මම රකිින් ඕන කාටවත් දෙන්නේ නෑ කියලා අර අතීතිය මුතුන් මිත්තු හදපු දන්හැල් හය කඩල විනාශ කර. දැන් ඒ දන්හැල්වලින් යැපිච්ච යාචකයෝ තමන්ට දාානය නොලබිච්ච නිසා පෙර සිටුවරු වගේ නොලබුණු නිසා අර සිටුවරය ගෙළඟට ඇවිල කියනවා සිටුතුමනිි නුඹලගේ පියවරු සීයලා මුතුන් මිත්තු රැකගෙන ආපු මෙ ධනවංශයේ කඩන්නනිපා දිගටම කරගෙන යන්න කිය. සිටවරයා ඔවුන්ගේ වචන ටැහුම්කන් දුන්නේ නේ සිටුවරයා ආරක්ෂකයන් ලබා ඒ එන මාර්ගවල්ට ආරක්‍ෂාව දාලා අර යාචකයන්ට තමන්ගේ ඉන්න මාලිගාවට නොයින විදියට කටයුතු සැලැසවා. දවසක් මේ සිටුවරයා යනව රජතුමා මොනගහෙෙන කටයුත්කට. තනිියෙන්නෙවෙේ යන්නේ තවත් අනුසිටවරයක් අනුසිටුවර එක්කරගෙනන අනුසිටිුවරගේ ගෙදර තියනවා. යනකොට අනුසිටුවරයක් ගෙදර තමන්ගේ අමුදරුවන්නේෙක්ට විශේෂ සහල් වර්ගයකින් හදපු ගෙතෙල් දාලා මීපැණි හකුරු කුඩු යොදලා විශේෂයම සකස් කරපු කිරිබතක් අනු බව කරනවා. තාම ප්‍රිය මනප සුවදක් පිහතුරිමේ කිරිබතින් ඉන්නේ. අනු සිටරයා මහා සිටුවරයා ආවම ඒ මහා සිටුවරයාටත් කිරිබත් පිගානක් දුන්න. දැම්මේ සිටුවරයා ජීවත්තිනෙන දැඩි ලෝබියක් ැට. මන්ට තියන දනය තමන්ගේ දරුවන්ටවත් තමන්ගේ අබුදන්ටවක් තමන්ගේ සේවකයන්ටවත් තමන්ගේ ඥාතීකොටවත් දෙන්නේනේ පොටිම කියනවනං අඩුම තර්මී තමන්වත් ඒ ධනය පරිහරණය කරන්නේනේ රළු අස්තර දරන්නේ කොළවලින් හදපු කුඩ පරිහරණය කරන්නේ මහලු ගවයන් අශ්වයන් යොදපු රත්ත තමයි පරිහරණය කරන්නේ තාම අඩු මට්ටමී වියදමකින් තමයි මේ සිටවරයා යැපන්නේ එඒනි සම සිටුවරට නම ැබුණ මච්චරිය කෝෂය සිටිුවරිය කියලා. සමනින් ඔය කෝෂය කියන නම පනතුර මේ ශක්‍රයටක් යොදන්න ආමන්ත්‍රණය කරනවා. කෝෂය කියන්නේ ශක්‍රයට කියන නම. හැබැ මේ සිටුවරයට නම ලැබුණ මච්චරිය කෝෂය කියලා. සමහර වෙලාවට ඔහුගේ මුල්නම කෝෂය වෙන්නත් පුළුවන් පසුකාලීනව මච්චරිය කියන නම පටබැඳන්නත් පුළුවන්. කොහොම වුණනත් කෝෂීය කියන නම ගොඩාකිලලාට පාවිච්චි කරනවා. ශක්‍රියාව ආමන්ත්‍රණය කරන්න නමුත් මේ සිටුවරගේ නම සඳහන් කල තිබන්නේ මච්චරිය කෝසිය කියලා දැන් මේ සිටුවර මේනු සිටුවරගේ ගෙදරට ගියාම අනුසිටුවරයගේ ගෙදරින් කිරිබත් පි ානක් ලැබුණ දැ මච්චර කෝසය සිටුවරය කල්පනා කරනවා මම මේ කිරිබට්ටිකම මේ අනු සිටුවරයගෙන් ගත්තොත් ඔහු මගේ ගෙදරටාවත් මටත් ඔහුට සංග්‍රහ කරන්න වෙනවා ඉතිං මේ සිටුවරය හිතනවා සාම මේ කන්නන බලන පිහතුන මේ බලවත් ලෝභය අභවිද්‍යාව කියන එක දැඩි ලෝබිය කියනෙ එක කොච්චර බලවත්ද මේ ජාතක කතාවක් ඇතුළේ අපට වටහාල දෙන විශේෂ කරුණ මේකයි එක මේ ජාතක කතාවක් ඇතුළේ පිහොතන මේ තිබෙන ගැඹුරු බව සාකච්ඡා කරණ අපේ ප්‍රඥාවත් ප්‍රමාණවත්න ඉස්තරම් ගැම්ඹුරු බවක් මේ ජාතක කතාවක් ඇතුි තියෙනවා මේ සිටුවරයගේ ළඟතිමන දැඩි ලෝබී බව. බලන්න තමන් අනුභව කරන්නවිිනේ ොකද තමන් ගීදරට සිටුවරාව තමන්ට සංග්‍රහ කරන්න වෙනවා එහෙම උනොත් මගේ ධනය විනාශ වෙනවා. එනිසා සිටුවර ට කිනෝ ම දැම්මි කාපු ගවං ආාව මට ආයමත් පොඩ්ඩක්වත් ක ඉඩක්නෑ එනිසා මට එපා කියලා. ඉතිං අනු සිටුවරයා ඒ සිටුවරයා වාඩිවෙලා ඉන්නකාං අ අනු සිටුවරයා ගිහිල්ල අමුදරුවන්න එක් කිරිබත් අනුභව කරා. ජාත කතාව සඳහන් කරලා තියෙනවා මච්චරී කෝසේ සිටුවරයා අනු සිටුවර එන කෙල ගිලගෙල බලාගෙන හිටිය කියලා. ඩැන් මේ සිටුවරු දෙන්නා රජතුමා මොනගැහිලා මච්චරය කෝසේ සිටුවරේ ගෙදර ගියා ගෙදර ගියපු වෙලා විඳලම අර කිරිබත මතක් පෙවී මතක් පෙවී එ කිරිබත කන පුදූ මාශාවක් තියෙන්නේ බලන්න පින්වතුනමි ලෝබය කියන එක ගින්න ලෝබයකිනිික ගින්න ඒ ලෝබය තමාවම දවනවා. රාගී කියැන තමාවම දවනව තන්නහාව කියන්නේ තමන්ව දවනව පින්හතුනි. ද බලන්න මේ සිටුවරයා ගෙදර ගියපු වෙලාවිඳලාම තමන්ව දවනවා. මොකටද අර ආහාර අනු බව කරන්නත් ඕන. ඒ විතරක් නෙවෙේ. තමන්ට ආහාරය අනුබව කරන්න හිත දෙන්නේෙත් නේ තමන්ගේ ධනී විය දැන්ගවෙයි කියලා. ඒයි මන්ට හදාගෙන කන්න බැරි මොකොද තමන්ට හැදුවට තමන්ට විතර කන්න බෑ මකො ත සිටුවරෙක් විශාල පිරිසත් තමන්නෙක් ඉන්නවා. දැන් මේක ගැන කල්පනා කර කරට දෙපැත්තෙන් මේ සිටුවරැක් හි අදන්නවා. එක පැත්තින් කිරිබතට ආශාවක්කට අදිනවා අනේ පැත්තිෙන් දන හානිවෙයි කියල සිතුවිල්ලිින් අදිනවා. බලන්න පින්ගතුර මේ සසරේ තිබෙන භයානක බව පෙන්වලදින හැටි. තන්හාාව රාගය ගින්නක් කියල උදාහරණකට ගත්තය නිසයි. මේ ලෝබය කෙනෙ දැඩ්ඩි ගින්නක් සත්‍යාව දවනවා. හැබැයි තමන්ව දවනව කියනෙක තමන්ට තේරෙන්නේ. පිමතුරී සමහර වෙලාවට එවැනි අය ඕන තරන් අපේ සමාජවලත් මුණ ගහෙන පුළවා. බොහෝසයින් ධනය තියෙනවා. ඒ ධනිය තියාගෙන තමන් දුක් විදිනවා. කැමති ආහාරපානයක් ගන්නවා. කැමති වස්තරයක් පරිහරණ කරන්නවා, කැමති වාහනයක් පරිහරණය කරනවා. එමනේ. ධනය තියාගෙන? බහස දුක් ඉදිරවා ඇයි තමංව මාර ලෝබයෙන් දවන්නවා තන්හාාවෙන් තමංව දවන්නවා දැන් මේ සිටුවර ඇත් එහෙමයි. ඒ නිසා දැන් අ දැඩී තන්හාාවෙන් හිටපු නිසා ඔහුගේ ශරීරය එන්න එන්න කෘෂවෙනවා බිරිඳට මේ වෙනස දැනීලා බිරිඳගිහිල්ලා ස්වාමියයාගේ මේ කරුණ අහනවා. මොකද රජතුමා මොකක් කරි හිතරි දෙන වචනයක් වචවද එමන ත්ත අහනවා ඇය අපේ මේ දරුවත්මනු හරි වචනයක් කිවත්? ඉලට බිරි දහනවා ඇයි ස්වාමීනය ඔබ මොකක්හර මොකක්හරි පිළිබඳ තන්හාාවකින් වත් තින්නවද. එතකොට ස්වාමියකනෝ ඔවු එතකොට ස්වාමියයා හේතුව කියනවා. කතා වහලා බිරිඳ කියනවා සීනහාවෙවිී මෝඩ ස්වාමීණිමමුලු නගරටම දෙන්න තරම් කිරිබත් දෙන්න තරම් දනක් නඔබ ලඟ තියෙන්නේ. ඇයි හනව දුක් විදින්නේ. එතොට බිරිඳ එහෙ මහනවා පිරිධහනවා නොඹ දුප්පද්ද මේ බරණැස් නුවර වාසින්ටම කන්න දෙන්න තරම් කිරිබත් දෙන්න තරම් ධනයක් නොඹගාව තියෙනවා. ති එතන ජාත කතාව කියනවා සිටුවරට මේ කතා වැැහුවම හරියට ඔළුවට පොල්ලකින් ගැහෝ වගේ කියලා. ඇයි තමන්ටවත් ධනේ ටිකක් වියදන් කර ැකමැතිකම හිටපු තමන් බරණැස් නගරටම කිරිබතක් කදල දෙනව කෙකිව ඉති ඔහුක්ක ඒ දැවෙන දැවිල තව වැඩි වුනා එතන කියනව නිසා පොල්ලෙන් හවගේ කියලා ඉතිං ඒ වෙලාවී සිටුවරෑ කියනවා නුඹයිතින් පොහොසත්න නුම්ඹ ගෙදරින් එනකොට ගෙනාපපු නයක් තිෙනවන ඒක දෙන්න කියල බිරිඳට බනිදවා එති ඒවෙලා කියනවා හනං ස්වාීින අපි මේක වීදක න්න මනිසුටු විතරක් අපි දෙබමු. ඒ මදී ලහදම එතකොට ස්වාමිය කියනවා ඒ මිනිස්සුදු මොකටද සයි ය දෙ උයාපිහාගෙන කාවේ ඇයි අපිත් ඉන්නේ ඊනට ආයමත් බිරිඳ කියවා එහෙන ස්වාමීන අපි අපේ මේ මාලිගාාවන්දලා ගෙවල් හත්තකට එහා තියෙන පිරිසට විතර අපි දෙමු ඉතිං ඒ වෙලාවේ සිටුවරෑ කියනවා උන්ට මොකටද අපින් කෑම උන් ඔය තියෙන දේවල් උයාපිහාගෙන කාවේ අපි දෙන්න ඔන්නෑ උන්ට ඉති ඊට පස්ස ආයමත් කියෙන හෙනම් ස්වාමීන අප නාතන්ට ඒත් අකමැතිවනා ස්වාමීනී ඔබතුමාටයි මටයි විතර කිරිබතක් හදන්න එතකොට සිටුවරය කියනවා උඹට මොකටද මට විතරක් කිරිබතක් හදාගන්න. ඉතින් සිටුවරයා ඒ වෙලාවේ තමන්ට විතරක් කිරිබතක් හදාගන්න දැන් සෝදාන මුණ. බිරිඳල් ලවා එක භාජනයකුයි හාල්වලින් හතරෙන් එක්කුයි කිරි ප්‍රමාණකුයි අසුරක් එකෙන ඇගිලි දෙකට අහුවෙන ප්‍රමාණය හකුර ටිකුයි ගිතෙල් මී පැණි භාජනයකුයි දෙන්න කිව්වා. ඒ ටිකත් අරගෙන හිස වසාගෙන බිරිඳත් එක කැලේකට යනවා. හිම ගිහිල්ලා බිරිඳට කියනම මාර්ගයේ දිහා තියලා මෙතැන ඉන්න කවුරුහරි එනවනම් මට සංඥාවක් දෙන්න. මම කිරිබත උයල ඉවර වනාම නොබට කතා කරන්න කියලා. ඒ වෙලාවේ ඔන්නොයි දවස පෙන් උතුනි ශක්ක්‍ර දෙවියෝ. තමන්ත ලැබිල තියෙන. යුදුන් දහදාහක් අලංකාර දේව නගරය යොදුන් හැටක් විශාලස්වර්ණවීතිය යුදුන් දහදාහක් කුස වෛජයන්ති ප්‍රාසාදය යුදුන් පන්සීයක් වර්ගඵලේතියන සුදරමා දිවේ සභාව යුදුන් හැටක් විශාල්ල පාණ්ඩුකම්බල ශෛලාසනය යුදුම් පණහක වට ප්‍රමාණයක් තියෙන රත්තරං මාලායෙද සේතච්චත්‍රය කෝටි දෙකහමාරක් දිවියංගනාවූ අලංකාර කරනලද තමන් යාාත්ම භාවිදිහා බලලා ශක්‍රදිව කල්පනා කරනවා. මම පෙර භවයේ මොනවගේ පුුණ්්‍ය කර්මයක් කරලාද මේ තරම් ශ්‍රී සම්පත්යක් ලැබූයේ කියලා ආවර්ධනය කරලා බලනවා. එතකොට බරණැස් නොුවර සිටු වෙලා ඉඳලා දීපුදාානය දකින. ඒ ආරම්භකරපු දාන වංශේ දිහා බලනවා. තමන්ගේ පුතා පුතාගේ පුතා පුතාගේ පුතා මෙහෙම දන්දීල අද මේ මේ තැන්වල ඉපදිලා ඉන්නවා කියලා දකිනවා. හැබැයි. පංචසිකදිව්‍යපුත්තරෑගේ පුතා ධනමංශය කඩලා අද ලෝබී බවින් තැවිතවී ජීවත්වෙනවා කියලා දැං ශක්‍ර දෙවියෝ දකිදවා. ඒ වෙලා වී ශක්‍ර දෙවෝ ආවර්ජනය කරලා බරනවා. මේ සිටුවරට මොකක් වේද මරණින් මතුව උනාන්සේ දකිනවා. මරණින් මතුව මේ සිටුවරයා ගිහිල්ල උපදින්නේ නිරෙ දන් දෙන්න නැතුව. ලෝබී බවින් ඉඳලා ගිහිල්ල උපදින්නේ නිරෙයි ඉතිං ඒ උත්පත්තිය නැති කරන්න මොහුව දානේ සමාධංකරවලා ලෝබී බව නැති කරන්න වටිනවා කියලා ශක්‍ර දෙවියෝ අනිත් තමන්ගේ පරිවාර පිරිසත් එක කතා කරනවා. එකැන්නේ චන්ද්‍ර දෙවිය සූර දෙවියෝ මාතලේ දිව්‍ය පුත්‍රයා පංචසක දිව්‍ය පුත්‍රයා කියලා ඒ හතර දෙෙනයි ශක්ක්‍ර දෙවිය දැම්මේ පිළිබ කතාාව වෙන. මහොට කියල පහිටවමු ශක්‍ර දෙවල් සැලසුමක් කියනවා අපි පස්දිනාමිකවර යන්න හොඳනේ එහෙම ගියතුන් ඔහු අපි පස්දිනාම ඉල්ලුවෝතින් ඔහු ඒ පිළිබඳ ශෝක වෙලා මරණීට පත්ති ඒ නිසාපී වෙන්න වෙනම යමු කියලා කතිකා කරගෙන උු මොලින් ශක්‍ර දෙවියෝ බ්‍රාක්්මණවේශයක් මවාගෙන අර වනයතියනෙන ස්ථානය මාර්ගයකට එෙනවා. එනකොට සිටුවරයා දිහාාවට ගිහිල්ල කෑගහලහනවා සිටතුමනි බරණැස් නගරටන පාර කොහිෙද. දැන් සිටුවරයා තමන්ගේ අරතරම් විශාල මාලිගාවත්තියෙද්දී මේ හොර රහස කැලේකටඇවිල්ල මේ ආහාරය හදැන කවුරුවත් දකිී කියන බයට. එක පාටම ්‍රාක්මණෙක්ක වල මේ කතාව අනකොට සිටුවරේ බයිටබත් වුණා. ව්‍යවලන වචනවලින්ම බ්‍රාක්්මනට බයිනවා. කොහොමද තමුසට පිස්ුද මේ බරණැස් නගරටන පාර දන්නෙදද. ඔන්නවෝම ඉස්සරට යන කෙළ ේන්තින් කියවා.ඒ ඇන්නේ බරනැස් නගරට පින්වතන එත්ත නිදල වැඩි දුරක්නේ. බොහොම සුළු දුරක් තියෙන්නේ. ඉතින් එනිසා නවා පිස්සුද බරණැස් නගරට යන පාරදන්නෙද. ඔන්නොම ඉස්සරාට යන්න කියදවා. ඒ විලාවී? බ්‍රාක්්ණයා ඒක ඇහුන් නෑ වගේ ළඟට කිට්ටු වෙනවා සිටුවරයා ලඟට ගිහිලහනවා මොකද සිටිතුමනි කිව්වේ කියනවා මෙිනි මෙතිනින් යන්න නගරට ඉතින් ඒ වෙලාවේ දේශයෙන් වගේ කතාව කියපු නිසා බ්‍රා්ණය හනවා ඒ සිටතුමන ඔබ නිකන් කලබලින් වගේ උත්තර දෙන්නේ ඇකයින් තියෙන්ම වගේ උත්තර දෙන්නේ දුමකුත් පේනවා කිබතක් කදනව නේද කෙලානවා එ මම රිබට්ටිකුත් කාලාම මෙතන යන්නන් කියල කියනවා. එති ඒ වෙලාවී සිටුවරයක් කියනවා මමමි බොහෝම මහන්සේ මේටික හොයාගත්ත නුම්ඹටයි මට කන්න තරම් මෙතන කිරිබතක් නෑ එනිසා නුබක් ගිහිල කොහේන් හරි හොයාගෙන කණ්ඩ කියලා සිටුවරයා බ්‍රාක්්මිණට කියනවා. ඒ වෙලාවී පිගොත්තන ශක්ක දෙවියෝ සිටුවරයාගේ ළඟතිබෙන ලෝබී බව නැතිවෙන බිදි ගාතාවක් කියනවා. දෙන්න බෑ කියල කිවවෙන තිෙන පොඩ්ඩයි කියනවා. ඒ පොඩ්ඩ අප දෙන්නට ප්‍රමාණවත් නෑ නොඹට දෙන්න දෙයක් නෑ එනිසා යන්න කියනවා. එතකොට ශක්‍ර දෙවියෝ කියනවා අපහම් හා අප්කං දජ්ජා අනු මජ්්‍යතෝ මජ්ජකං බහුම් හා බහුකං දජ්ජා අදානං නෝපපද්ජති කියනවා සිටතුමනි යමෙක් ළඟ තියෙන්නේ පොඩ්ඩනං ඒ තමංගළඟ තින පොඩ්ඩෙන් හරි පොඩ්ඩක් ද දෙන්න. හොඩ්ඩක් දුන්නත් තමන්ගේ ළඟතියෙන ගොඩක් දේකින් යමක් දුන්නත් නොදුන්නා කියෙන තැනටෙන්නේ නෑ. සිටතුමනි තංතන් වදාමි කෝසිය දේහි දානානේ බුංජජ අරිය මක්ගං සමාරූහ නේකාසි ලබතයේ සුකං සිටතුමන යම්කිසි කෙනෙක් තමන්ගේ ළඟතිබෙන යමකින් යමක් දුන්නොත් විතරයි මේ ආරය මාරගකට නැගන්න පුළුවන් කමක් ලැබන්නේ අනුබව කරනවනන් ඔහුට මතු ජීවිතවල සෝයක් නම්නේ මේ ගාතාව ප්‍රකාශ කරනකොටම සිටුවරයායට තමන් ඉන්නර දෘෂ්ටිය බිඳෙනවා. හැබැයි ලෝබිය සම්පූර්ණයම ප්‍රහණය වෙන්නේ නමුත් අර ධනී කෙරෙහි යම්මට්ටමකට සිත නැමෙනවා. ඒ වෙලාව සිටුවරය කියනවා හොඳයි මට හිතර සතුටක් දැනෙන වචිනයක් නුඹ ප්‍රකාශ කළේ හොඳ එහෙම නම් මම නුඹට මේ කිරිබත හැදවෙනම ිකක්ත් දෙන්න වාඩි ඕ මින්නකොට චන්දර දෙවියේ නෝ බ්‍රාක්්මණ ේශයක් මවාගෙන ඇවිල්ලා අර වගේම කලින් සිටුවර වගේ ප්‍රශ්න කර ළඟට එනවා ඉතින් කිරිබතින් කොටසක් කිල්ලන කොට රෙනවා දෙන්න දෙයක් නෑ යන්න කියලා ඉතිං ඒ වෙලාවෙ චන්දර දෙවියොත් ගාථාව කියලා සිටුවරැ ගිත වෙනස් කරනවා ඔහුත් තමන් සතුට විහිතන දෙයක් කිව්වා කියලා එතිනිින් වාඩිවේදම ඒ වෙලාව සූර දෙවියෝ එෙනවා ඊළඟට මාතල දීවිය පුත්‍රරයනවා ඊළඟට පංචසක දීවී පුතරයනවා මේවිීදීට අනුපිළිබලට ඒ සිටුවරයා ගළඟට බ්‍රාක්්මණ වේශයක් අරගෙන මේ පස් දෙනාම වෙල දෙෙන් වාඩි වුුණා. තැන් කිරිබත හදල ීවරයි එති කියනවා නුබලගළඟතින පාත්තර ගන්න මම් බෙදන්නා ඒ වෙලාවි පස් දෙනාම හරියට කල වගේ විශාල පාතර පහක් මවල ගන්නවා. පාතරතික දැක්ක ගම සිටුවරය බයවුණා සිටුවරෙන ඕවට බෙදන්න තරම් මඟගව කිරිිබත්න්නේ කුඩාපාතර ගන්න ඉලඩේ පාතරතිිකාතුරු දහන් කළ කුඩා පාතර ගන්නවා ගුඩා පාතරගෙන කුඩාපාතර වලට බෙෙනවා ඔය වෙලාවී මාතලයේ දිවී පුත්‍රයා සුනකයකුගේ වේශයක් මවා ගන්නවා මවාගෙන ඒ ස්ථානය මල පහ කරනවා ඒ මල පහ කරනකොට එයින් කොටසක්ග හිලා සිටුවරැග අතේ වදී දම. එනිසා ඔහු තමන්ගේ අතහෝද ගන්න ජලයතියෙන ස්ථානකට ගමන් කරනවා. ඊළඟට ඒ වෙලාවේ පංචසික දිවපොත්ත්‍රයා දැන් බල්ලෙක් වෙලාන හිටිය ඔහු තමන්ගේ ආත්මභාවේ තවත් රලු කරගත්තා. අශ්වයකූගේ වගේ ස්වරෝපයක් මවාගෙන බොම රලු පෙනුමක් හදාගෙන අ සිටුවරයාගේ දිහාවට බොර බොර ගියා සිටුවර බයි කෑ ගහනවා ඒ අතරේ අර දෙවිවරු හතර දෙනාම තමන් යාත්ම භහවත් හැරලා දිවි්‍යාත්ම බහව මවා ගත්තා දැන් සිටුවරයට ඒ දිහාදැක්කම අතිශයයිම පුදුමයට පත් වුණා මේ තරම් වර්ණවත් දේහතියෙන මේ තරම් අතිශේම බබලන නොබල කෞුද කියලා හනවා ඒ වෙලාවේ ශක්‍ර දෙවියෝ තම තමන් යාත්ම බහව පිළිබඳ හඳුරන්නල දුන්නා. හිතු රහව සිටුවරහෙන නොඹල මොකද මංගාවටාව. එතකොට කියනවා සිටතුමට අපාවේ නුබින් ළමක් ලබා ගන්න නෙී. නුඹට යමක් දීල යන්න. නුඹ අද දැඩි ලෝබී බවින්ඉන්නේ. ලෝබය කියන්නේ මේ තරමටම අති භයානක අකුසලයා නුඹලා අද මේ ධනවශ්‍යය කැඩුවට අපි අද මේ වගේ ආත්ම භාව ලබල තියෙන්නේ මෙන්න මෙහෙම දන්දීපු නිසා. නුබත් දන් දෙන්න කියලා ඒ වෙලා වෙදිී සිටුවර ඇයට උපදෙස් දුන්නා. ති තමන්ගේ ඥාති පිරිසක් බව දැනගෙන සිටුවර අතිශේම සතුටු වෙලා ශක්‍ර දෙවියන්ට පොරුන්දුවක් වෙනවා. දෙවතුමන අද පටන් මම අතට යම් අහරක් ලැබෙන වනං ඒකෙන් කොටසක් දන් නොදී මම කවදාව අනු බව කරන්න හැ කියලා පොරුන්දුවක් වෙනවා. පවත්න ඒ මච්චරිය කෝසිය සිටුවර ඇතමයි අර බුදුරජාන් වහන්සේගේ කාලේ දන්දින භික්‍ෂුව. බලන පිවතරම මේ සසරේ ගමන් මග සංසාරයේ පිිතුනි තරම් භයානකයි. ඔබත් මමත් ආපුමි සසර ගමන ඔය වගේ ජීවිත කොයි තරම් ලබල ඇත අද එහෙම ජීවිත ලබ පෝයකී දෙනෙක් ඉන්නවද. පංහතුන එත්තරම් බයානකයි මේ සසර ගමන. හැබැ බලන්ඩ මේ ජාතක කතාව තුළ හරි අපූරු කතාවක් කියනවා. ඒ තමයි. මෙ මච්චරිය කෝසිය සිටුවරයාගේ ලෝබ බව නැතිවනේ මොකක් නිසාද. ශක්්‍ර දෙවියෝ ප්‍රධාන මෙ දෙවිවරු ප්‍රශ්නෑ වෙලානු ග්‍රහකරපු නිසා. එනම් මේ කල්්‍යාන මිත්‍රියන්ගෙන්. විශේෂ අනුකම්පාවක් ලැබේවා කල්්‍යාන මිත්‍රයන් සත්පුරුෂයන් මට ඇසුරු කරන්න ලැබේවා කියලා සසරේ ප්‍රාර්ථනාවක් කරලා තිබීම කොයිතරම් යහපද්ද කියන කාරණාපංවතුීමේ කතාවිි ස්මතු වෙනවා. බැරි වෙලාවක් පත් ඔය දෙවිවුරු ඇවිල් අනුග්‍රහ නොකරනං මේ මච්චරය කෝසේ සිටුවරයක්ත් තමන්ගෙමේ ලෝබී බව නැති කර ගනීද. නැති කරගන්නේ. එහෙමනං ඔහු ඒ ලෝබී භවි ඉදිල මරණයට පත්වෙලා අවිචයඋපදිනවා. බලනමි සත්පුරුෂියෝ කල්්‍යානමිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා, සත්පුරුෂ කල්්‍යානමිත්‍රරෝ ඇසුරු කරන්න ලැබේවා කියන ගුණය මෙ ප්‍රාර්ථනාව සසරි කිරීම කොයිතරම් වටිනමද. පිහත්නේ දැන් මේ සිටුවරයාගේ. ලෝබී බව නැති කරලා දානයකිරි හිත පිහිටුුවලා ධනය සමාධංකරවල උන්වහන්සලා පස්දිනා නැවත තමන් ඉන්න ස්ථානු වලට ගියා දැ එතැම් පටන් මේ මච්චරිය කෝසය සිටුවරයා රජතුමාගේ අවසර ලබාගෙන තමන්ගේ ළඟතිවෙන සියලොම ධනේ ශේෂවෙනකම දන්දුන්නා එස් යල්ලම ශේවෙනකම දන්දුන්නා දීලිවරුණාම ධනේ නැති තැන ගිහිල්ලා මහනෝනා. මහනවෙලා හිමාලයේ එක්තරා පරවත්තයක් ඇසුරු කරගෙන. එහි ආරාමයක් සකස් කරගෙන එහි වැඩ හිටිය. පගතර මේ ශක්‍රදිවියන් ටන්නවා දියනිවරු හතරදිනි. සිරී, ආසා, සද්ධා හිරි කියලා. මේ දියනිවරු හතර දෙනා. දවසක් එනව මේ හිමාලේ අනෝතත්ව විලට නාන්න. ඕම නා නාපු වෙලාවේ, විල උඩින් නාරදකල් එක්තරා තාපසතුමින් තවතිසා දිවිලෝකයේ නන්දන වනේ පාරිච්චත්තක රුක්ෂයෙන් එක්තරා මලක් කොඩයක් හැඩිට හදාගෙන කර තාපසතුමා නන්දන වනේ ජීවත්වෙන්නේ එකන දහවල් ආහාරයරගෙන විවේක ගන්න නන්දන වයෙන්ට හි තියන පාරිච්චත්තකව රුක්ෂයෙන් මලක් කඩාගෙනෙනවා කුඩයක් හැටියට එය ඉහළගෙන ගමන් කරනවා ගමන් කරන්නේ අනෝතත්ය විල්ලවඩින් අර දියනවරු හද දෙනා තාපසතුමා දැකල ඔහුලඟට ගිහිල්ල අර මල ඉල්ලනවා තාපසුතුමා කියනව දැන් හතර දෙනාම මලෙල්නවා හතර දෙනාටම දෙන්න බෑ එනිසා නුබලගින් ජේෂ්ටය කවද දෙ කියලා නවා ශක්‍රදිවියන්ග ළඟටයනවා තමන් හතරදිගෙන් ජේෂ්ට කවුද කියලාහන්න. ඒ වෙලාවේ ශක්‍ර දෙවෝ කල්පනා කරනා දැන් තමන්ගේ දියනවුරු හ හතරදිනාගෙන් එක්කනෙන ජේෂ්ටයි කෙකවූ තනිත් පිරිස පහත්වෙනවා. ඒක මගේ දයනවරු හතරදිනාට මම කළ යුතු දෙයක් නෙවෙේ කියලා ශක්‍රදිවියෝ කියනවා නොබල හතරදිනාගෙන් ජේෂ්ඨය කවද කෙලා දැනගඩ හිමාලෙ ඉන්නවා මච්චරය කෝසය කියෙල එක්තර රිෂිවරේ. ඔහු ළඟට යන්න. ඒ තාපසතුමාට යම් ආහාරයක් ලැබුණොත් ඒ ලැබෙච් ආහාරය තවත් කෙනෙකුට නොදී අනුභව කරන්නේ යම් පිරිසක් ඉන්නවනන් ඒ ඉන්න පිරිසාතරේ ජේෂ්ඨයාට තම ඉස්සර වෙලාමේ ආහාරය දෙන්න කියලා කියනවා. දැන් දියනනිවරු හතර දෙනා වෙනම යවලා මාතලේ දිවිය පුත්තර ජාතේ ශක්‍ර දෙවියෝ අනුභව කරන ආහාරය. මේ ශක්‍ර දෙවී අනුභව කරන ආහාරයට කියන්න පිනුතුනි සුදහ භෝජනය කියලා. ඒ සුදහභෝජනය යවනවා මාතලෙ දිවී පුත්තර ගැත්තේ මේ මච්චරය කෝසිය තාපසතුමාගේ ළඟට මාතලෙ දිවී පුත්තරම ආහාරය දෙනවා දෙනකොට කියනවා තාපසතුමනි මේක එවේ ශක්ක්‍රදිවියෝ. ඔබතුමාට දෙන්න කෙළින් මික සුදහ භෝජනීය තාපසතුමන මහාරය ප්‍රතික්ෂේප කරන්න එපා කියල කිව්වා මොකද සුදහභෝජනය අනුභව කරනවන යම් කිසිකිනේ ඒ ශක්‍ර දෙවියන්ගේ සුදහා භෝජනය අනුභව කරන කෙනාට පාප ධරම කොළහක් නසන්න පුළුවන් කියනවා යමෙක් සුදහ බෝජිනය අනුභව කරනවනං ඒ අනුභව කරන කෙනගේ ළඟ තිබෙන පාප ධරම දොළහක් නැසෙනවා පාපදර්ම දොළහා බඩගින්න තිබබහා කම්මලිකම කයේ තද බව ක්‍රාන්ත බව, ක්‍රෝධය බද්ධ වෛරය විවාද කිරීම කේලම්කීම සීතල නැති බව උෂ්නය නැතිවීම එවගේම ඇඟහිරි කැඩීම. මෙන්න මේ කියන පාපධර්ම දොළහම පිහතුනි කෙනෙකුගේ ලඟින් නැතිවෙනවලු මේ සුද්දහා බෝජනය අනුභව කලෝ. ති මේ කරුණ පිළිබඳ මාතලි දීවි පුත්‍ර කියලා තාපසතුමාට ආහාරය දෙනවා. තාපසතුමාම ආහාරය අරගෙන කියනවා දීවිපුත්‍රය මට අතටය ලැබිච්චේ යම්කිසි ආහාරයක් කාටවත් නොදීීමම අනුභව කරන්නේ. මාතලි දීව පපුත්ත්‍රර අහන ස්වාමිණි ඇයි කියලා. එතකොට තාපසතුමා කියනවා. මම මේ ලෝකෙ විශේෂ කෙනෙකොගේ ළඟ විශේෂ පොරුන්දුවක් වුණා දිවිපුත්‍රිය මෙලෝකේ තිබෙනවා දරුණු අකුසල කර්ම පහක් ස්ත්‍රී ගාතනය පරධාර සේවනය මිත්‍ර දෝහිත්වය හොඳ අයට සාපකිරීම මසුරුකම මෙන්න මේ ධර්මතා පහ දිවිපුත්‍රිය මේ ලෝකේ අති භයානක අකුසල කරම පහක් බයානකව එකත් තමයි මසුරුකම මම මසුරුකම නැති කරන්න මෙ පොරුන්දුව වුන ශක්‍ර දෙවියන්ගිලඟ.ඉනිස මට මෙධනය කිසිවකුට නොද අනුබව කරන්න බෑ කියනවා. ආන්නේ වෙලාවේ අ දියනවරු හතරදිනා එතන මැවනවා. දැක් හතර දෙනෙක් ඉන්නවා තාපසුතුම ඉස්සර වෙලාම දන්දනකොට දන් දෙන්නේ ඒ හතර දෙනාගෙන් පලවිනිට ජේෂ්ටියට ඉති ඒ වෙලාවේ ජේෂ්ටිය කවුද කියලා තෝරන්න හතර දිනාගේ විස්තරහනවා. ඕන පලවිනි කෙනගෙන හනවා නුබේ නමමොකක්ද. නුබගි කාරය භාරයියමකක්ද ඉතිං පලවිනිය කෙනා ආශා ඇය කියනවා තාපසුතුමනි මගේ නම ආශා මට සමාන කෙනෙක් තාපසුතු තුමනි මෙතන නැහැ. ස්වාමීනී යම්කිසි කෙනෙක් යමකට කැමති වෙනවනං ඒ කැමති කැමති කෙනාට කැම්මති දේවල් ලබාදීම තමයි මගේ කාරය භාරිය ඉතිං පසුතුමා එක්ත කොට කියනවා තිගෙන් ප්‍රයෝජිනයක් නෑමට. මොකද ලෝකේ මිනිස්සු හොඳ දේටත්තාශ වෙනවා නරක දේට තාස වෙනවා. නුබ හොඳයටත්තු දව් කරනවා නරකයටත්තු දව් කරනවා. එනිසා නුම්බ දේෂ්නය කියලා ඉංකර. ඊළඟ කෙනා කතා කරලා හනව සද්ද ති සද්ධහ කියන මේ ියට ගින් හනුව නුගගේ නමකද නුබගගේ කාරිභහරිමකක්ද එතකොට කියනවා යම්කිසි කෙනෙකට කැමතිනම් හරිහෝ වැරදි හෝ දෙයක් ගැන යම් කිසි කෙනෙක් යමක් ප්‍රාර්ථනා කරනවනං ඒ ප්‍රාර්ථනා කරන හැමදේම දීම තමයි මගේ කාර්භාරය එතකොට තාපසුතුමා කියනවා මිනිස්සු හොඳ දේවලුත් ප්‍රාර්ථනා කරනවා මනිස්සු නරක දේවලුත් ප්‍රර්ථනා කරනවා. ති නුබ හොදායටත් උදව් කරනවා නරකායටත් උදව් කරනවා. නොබත් දේෂ්ඨනෑ කියලා ඇවත් අයිකරා. ඊළඟ දියනිය හිරී ඇගෙන් අහනවා නුබ කවද්. එතටයි කියනවා ස්වාමීණී සුදහා භෝජනය මට දෙන්නෙළි ඉල්ලන්න බෑ. මොකද මම ලැජ්ජා සහිත කෙනෙක් නිසා. ස්වාමීණී ලෝක යමක් ඉල්ලනව කියන එක ඉතාම පහත් නරක ක්‍රියාව එක නරක දෙයා ඒ තමන්ගේ ළඟ නරකස්භභාවය යට කරගෙන ඉන්න එක තමයි මගේ කාරය භාරිය ස්වාමී නිමම යමක් කිසිවකොකින් ඉල්ලන්නේනේ ඒ වෙලාවෙ තාපසතුමා ඇයට ප්‍රසංසා කරනවා නොඹල හතරදිනාගෙන් ගුණධරම රකින ජේෂතතිය නුබයි ක පිහතුර මේ ඉල්ලනවා කියනෙක් සුදුසුදයක් නෙවී දැන් භික්ෂුන් වහන්සේලාට වනත් පිඩපාතය වඩිනකොට පින්ඩපාතය වඩන භික්ෂුන් වහන්සේලාට කිසිවකෝගේ ගෙදරකින් ගිහිලි ඉල්ලන්න බෑ. එක අනුදැන වදාරලා තියෙන්නේ ඒ භික්‍ෂුන් වහන්සේට යම්කිසි ස්ථානකට ගිහිල්ලීන විතරයි පොළුවන්. දැන් ධර්මී වඋනත් පින්හතුනි නොයෙක් සික්ෂාපද පවා පනවල තියෙනවා ඉල්ලා නොගතයුතු දේවල්. ඉල්ලල ගන්නවන ගන්නවන කාගෙන්ද කියලා. මොකද ඉල්ලල යමක් ලබාගන්නවා කියන එක ඒ තරම් සුදුසුදයක් නෙවෙයි නිසා. එනේ ඉල්ල ලබාගන්නවා කියන එක නුසුදුසුදයක් එක ගුණධරමයක් නෙවේ සත්පුරුෂ ධර්මයක් නෙවේ අසත්පුරුෂ ධර්මයක්. දැන්. මෙතන මේ හතර දෙනාගෙන්, ගුණ ධර්මයක් හැටිට රකින කෙනෙක් එනෙමි හිරි කියන දියනිය ඉති ඒ දෙව්දුවට කියනව නුඹ සත්පුරර්ෂ ධර්මයක් රැකිෙනවා එනිසා මම නුඹට පළමුකොට මේ සුදහාභෝජනය දෙනවා කියල දෙනවා ඉතින් ඇය දේෂ්ඨ කාන්තාව දෙවුදුව කියලා දැනගත්ත නිසා නාර්ද කියන තවුසල්ලගට ගිහිලාර මල ඉල්ලගත්තා. පිවතුි මෙිනි මෙතන විශේෂ කාරණාවක් එතන කියනවා. මාතලෙ දිවපොත්තරයා ඒ වෙලාවේ දකිනවා මෙ තාපසුතුමාගේ ආවුෂ්‍ය දැන් පිරිහිලා තියෙනවා. තාපසුතුමාට දැන් මරණය උරුම වෙලා තියෙනවා. මාතලෙ දිවිපොත්ත්‍රයා කියනවා. ස්වාමීන්නේී. ඔබගේ ආවුෂ දැන් පිරිහිලා. කැමතිනන් දෙවුලොවට යන්නත් පුළුවන් මගේ රත්තේ. ඒම නැත්තං ඕපාතිකවගේ උපදදින්නක් පුළුවන්. ඉතිං ඒ වෙලාවේ තාපසුතුමා කැමති වෙනවා මාතලේ දිවිපුත්තරයාගේ රතින්ම දෙවුලොවට යන්න. එනිසා තාපසුතුමා එතන මරණයට පත්ටනාා මරණයට පත්වෙල ඕපපාතිකවම මාතලි දිවිපුත්තරගේ රත්තේ පහල වනාා. ඉති ඒ රතිම්ම දිවරතිම්ම තෞතිසා දෙව්ලොවට ගියා ඒ ගියාම ්‍ර දෙවෝ එදිහා බලලා අතිශේම සතුට වුණා තමන්ගේ හිරි කියන දෙව්දුව අග්‍ර මහේෂිකාවකොටතා දිවිපුත්තිරට බාර දුන්නා ඒ කාරණාව උසස් සත්‍යයන්ගේ ධරමයක් මෙන්න මේ විදියට උසස් උනා කෙන කාරණාව පෙන්වමින් භාග්‍යතුන් වහන්සේ මිජාතක කතාව මේ විදිර භික්ෂුන් වහන්සේ ට දේශනා කරා.ඉති ඒ වෙලාේ භාග්‍යතුන් වහන්සේ එතන විශේෂම දේශනා කරනවා. එදා හිරි කියන දේවතාවේ වෙලා ඉපදුන්නේ මෙ මගේ සාසනයේ උත්පලවන්නා තෙරණිය. එදා කෝසිය කියලා සිටුවරය වෙලා එපදුනේ අද මේ ධානපති භික්‍ෂුව. පංචසක දිව පුත්ත්‍රරෑ වෙලා එපදුනේ අනුද්ධම මහතන් වහන්සේ. මාතල දි පුත්්‍රය වෙ ඉපදන ආනන්ත හාමුරුව. සූර දිවි පුත්‍රෑ වෙල ඉපදනේ කාශප හමුදුරුවෝ චන්ද්‍ර දිවේ පුත්‍රෑ වෙල ඉපදනේ මොගලැන් මහරාතන් වහන්සේ නාර දෙ කියන තාපසෑ වෙල ඉපදුණේ සාරිපුතතයන් වහන්සේ ශක්‍ර දෙවිය වෙල ඉපදුනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා ජාතක කතාව නිමාවට පත්කරා. එමන පිගතරමේ සංසාරයේ ලෝබිය කියනමි අති භයානක කෙලෙස් ධර්මය තමන්තුළ වැඩෙනේ විද්‍ය මනාකොට අවබෝධ කරගන්නත් ඒ ලෝබී බවත් තැරලා තමන්ගේ ජීවිතය තුළ නිර්ලෝබී බව පුරුදු පුහුණු කරගෙන දානය දක්වා වීරය වඩන්නත් එ වගේම තමයි කල්්‍යානෙමිත්තර සක්පුරුෂන් සසරේ නිවන්දකන ජාති දක්වාම තමන්ට ලැබේවා කියලා විශේෂ පාර්ථනාවක් කරන්නත් පුළුවන් ධර්මකරුණක් ඉස්මතු කරපු දේශනාවක් මේ සුද්දහාභෝජන ජාතක කතාවක් සුදහභෝජනයේ තිබෙන ගුණයකුත් මජාත කහතාව තුළ ඉතාම පූරුවට විස්තර කරලා තිබෙනවා. එමනං දේශනාවට තිබෙන කාලවෙලා නිමාාවට පත්වෙලා තිබෙන නිසා අදට අපින් මේ දේශනාව නිමාවට පත්කරනවා. ඇද මෙවන්නඋතුම් සද්ධරම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායිකත්පි දරූ එපින්වත් පිරිසට මේ වෙලාවේ පුනානමෝදනා කරනවා ශේෂ ධදම උතුම් සදධර්ම දශනා විදායකත්්‍යය දරනය වසර දෙකට පෙරමියගිය, G, AG මහෙෂ් උදේකාන්ත මහත්මාගේ ආදරනී මෑණියන් සහෝදර සහෝදරයන් ඥාති පිරිස විසින්. එතින්ඒ දෙවසරකට පෙරමියගිය AG. මහෙෂ් උදේකාන්ත මහත්මාට පින් අනමෝදන් කරනවා. එතුමාට මිපින් බලී පරලූ කියිය වශින් සූපත් ඒවා ප්‍රාර්ථනා කර බෝධයකින් උතුම් චතුාර් සතති ධරමය අවබෝධ වේවා කියලා. අනමෝදන් කරනවා. එවගේම සර්දා මංගලි සංජීව රත්නප්‍රිය ඒGී සුගතදාස සිරිමාවති සිබිල් සිල්වා ඇතුළු මියගේ සංසාරගත සීලු ඥාතිීන්ටත්පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම මේපින් අනුමෝදන් වේවා. හැම දෙනාගේම සසර ගමන සුවපත්වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්. චතුරාර් සතය ධහර්ම අවබෝධ වේවායි සාධෝ කියා, අනමෝදන් කරනවා. එවාගේ රැස්කර ගත්තු සියලු පිින්මල බලින් දාෛකත්වය දරන ඒ මෑනියන් සහෝදර සහෝදරයන් ඥාතිති මිත්‍රාදීින් හැමදිනාටමත් නිදුක් නීරෝගී සුවපත් භහාවේ සැලසේවා කායික මානසික සුවපත් භභාවය ලැබේවා. සියලු යහපත් බලාපොරොත්තුව පැතමන් සියල්ලක්ම සොර ප්‍රකාරයම සාර්ථකමත් පේවා ලැබිච්චු දුරලබව වනු ශාත්ම භාවය තුළ බොහෝ කුසල් දහම් වඩාගෙන දම්මානු දම ප්‍රතිපදාව දියුණු කරගන්නට, ශක්තිය දහිරිය සැලසේවා කලමේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. අවසාන්නේ ඔබ අපහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරිින් නිදහස්වම්වා, අජර වූ, අමර වූ නිවන ලැබසැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි. සාධූ සාධූ. සාධූ කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා, පഞ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.